ඇබා අතර පල්ලබම් බොරුව. තමන්ගේ අම්ම වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් මෙන්න දාන දෙනවා. ලෝකයට පෙන්න දෙන්න එපා. ඉන්නකන් සලකන්නේ නැහැ. මැරෙනට පස්සේ මහා බොරුව තේරුම් ගන්නilla. කුකුළු 10ක් ගෙනාව කිය පළක උදාහරණ දාන්නට. ඇබා ජීවිත 10යි. උඹල කියන් බලන්නේ නෙමෙයි මරන්නේ කියලා. හරි උඹල 10යි ගේනවා. ඕන් දැන් 10යි කියලා මෙතන තිබ්බා උදාහරණ දෙනවා. එතන ගෙනාවු තැනට 10යි පොයින්ට් ගේන්නේ නැද්ද නිකන් ඉන්නවද? එතනට 10ක් ආයි ගේන්නේ නැද්ද? ඉතින් මෙතන 10යි ගේන්න අර සතුන් ඉන්නවද එතන මරලා ගේන්න වෙන්නේ මම. අතන ජීවිත 10ක් නැති කරලා මෙතන මේ එක ජීවිතේට පින් දෙනවා මොන කෙල් මොනවා ලැබෙනවද බා? ලැබෙනවද මන්දියා? අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ මං ඕක ඔක්කොම බොරු කියලා කියන්නේ. තේරුම් ගන්න පුළුවන් විදියට. උඹලට ඔළුවක් තියෙනවද නේ බා? උඹලට දුක වේදනාව දැනනවා වගේම අර සතර දැනෙන්නේ නැද්ද? උඹලට කිරි ටික එනවා වගේම දරුවෙක් ආවොහම අර සතාට කිරි එනවා දැකලා නැද්ද බා? තොපේ තන් වලට ගහලා කිරි ඇද්දොත් තොපි සෙනෙහසින් ආදර දයාවර්තයෙන් කිරි දෙනවද? වැඩි එපා බෝලව දරුවට කිරි දෙද්දී හැරලා ඉන්නවත් අපිට පුළුවන් අම්මන්ඩිලට. බාන්න දැන් වත්මන් අම්මන්ඩි කියන නැගිටපල ආත උතපල බාන් දරුවට ඇත්තරන් කිරි දෙනවා කියලා. මං අහන විට වද මිනිහාගේ මිනිහා ගෙට යනකොට දැකලා තියෙ ළමයා hina වෙවි හැදි අම්මා පුදි. මම මගේ ගෙදර අම්මන්ඩි කියන දැක්කා මගේ පවුලකෙන් ළමයා මං අහන පුතා අම්මව දොයි කරාද? ඔව් වත්තයි. එම්මම කියන ඔව් අපච්චි කියලා තියා කියලා මට කියන්නේ ඒ වෙලාවේ තියා තියා ගන්නවා ඉතින්. ආ ඉතින් ඒ වෙලාව කියන්නේ මොකද්ද මේ? අම්මව නිදි කියලා ඒතර කවුද? දරුවා. ඒ තාත්තේ ඔන්න බලපල්ලා ඉතින්. දැන් මෙතනත් ඇති අම්මන්ඩිලා. ආ දරුවාට කිරි දෙද්දී හොඳට මතක තියාගන්නලා කිරි දීලා ඉවර වෙනකම්ම අම්මා අතරලා සිටිය යුතුමයි පුතේ. නැත්තම් ඒ දරුවාට විසක් යනවාමයි. මට ඒක තේරෙන්නේ නැහැ මෙතන ගලපලා කියන්න. මං අල්ලලා ඉවරයි. ඉතින් ඔය ටික මට කතා කරන්න කාලෙ මැදේ